බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයෙකු වන මොහමඩ් ශ්‍යාම් නැමැත්තා පැහැරගෙන ගොස් මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් මරණීය දඬනය නියම වී සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රාමිතු ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් 6 දෙනෙකුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විලිසුරු මඩුල්ලක් පැන වූ මරණීය දඬනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද තහවුරු කරනු ලැබුවා. එම දඬුවම් වලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් දීර්ඝ ලෙස විභාග කිරීමෙන් අනතුරුව විජිත් මලල්ගොඩ ප්‍රීති පත්මන් සූරසේන, ගාමිණී අමරසේකර, අර්ජුන ඔබේසේකර යන විනිසුරුවන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අචල වෙංගප්පුලි විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ මෙම නඩුවේ පෙත්සම්කරු සහ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන බවයි. මෙහිදී මහාධිකරණයේ විසින් විත්තිකරුවන්ට ලබා දුන් තීන්දුවට මැදිහත් වීමට සාධාරණ පදනමක් නොමැති හේයින් විත්තිකරුවන්ගේ අභ්‍යාචනා නිෂ්පභ කරන බවත් විනිසුරු මඩුල්ල සඳහන් කළා. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education 2013 වසරේ මැයි මාස 22 බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයෙකු වන මොහොමඩ් ශ්‍යාම් පැහැරගෙන ගොස් මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරුවන් කෙරෙනු වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රමිදු ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් 6 දෙනෙකුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් 2015 වසරේ නොවැම්බර් මාස 27 මරණීය දඬනය නියම කරනු ලැබුවා. පුරා වසර 7කට ආසන්න කාලයක් පැවති නඩු විභාගයකින් අනතුරුවයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීන්දුව අද දින ප්‍රකාශයට පත් කළේ. 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුල ඇති වූ ගැටුම් වලින් සිරකරු ඝාතන චෝදනාවලට වරදකරු කෙරුණු හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ලබා දුන් මරණීය දඬනෙන් නිදොස් කොට නිදහස් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දුව කළා. එම දඬුවමට එරෙහිව විත්තිකාර ළමාහේවා විසින් ඉදිරිපත් කළ ඇපැලක් පිළිගැනීමෙන් අනතුරුව පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙම තීන්දුව ලබා දී තිබෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.